डिफेंडर එකකින් පැමිණි පිරිසක් මාව කොලොන්නාවේ හිරුනිකාගේ කාර්යාලයට රැගෙන ගිය විට මෙයාද මෑන් කියා අසාගෙන පැමිණි හිරුනිකා මේසයක් උඩින් ඉඳගෙන චමිලා කොහෙද චමිලාගේ මහත්තයා දේශපාලන වශයෙන් මට ගොඩක් උදව් කරනවා එයා කිව්ව නිසායි ඔයාව මෙහාට ගෙනාවේ චමිලා එක්කගෙන වරෙන් කියලා මට කීවායයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් පැහැර ගැනීමට ලක් වූ අමිල ප්‍රියංග අමරසිංහන මැතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ අද පැවසුවා දෙමටගොඩ ප්‍රදේශයේ විලන්සලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාදී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම ආරම්භ කරමින් එසේ පැවසුවා 2015 වසරේ දෙසැම්බර් මාස 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහන මැතා ආයුතු ලෙස සිර කිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම අමරසිංහන මැතා ආයුතු ලෙස සිර කිරීම පොදු අරමුණු කරගත් නීති විරෝධී රැස්වීමක සමාජිකයන් ලෙස කටයුතු කිරීම එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යාම ඒ සඳහා ආධාර අනුබල දීම සාපරාදී බලහත්කාරය පෑම අඩත් තේට්ටම් කිරීම සාපරාදී ලෙස බිය ගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත. සිද්ධිය වී මාස 7ක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේකන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත. මෙම නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදීම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්ෂකයන් 8 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිර දඩුවම් සහ රුපියල් 165,000ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 285,000ක වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවරගෙන තිබූ අතර මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය. මේ අතර මහරෑ සිර ගෙදරට පැන සිර කරුම් අරන්න හදලා ලොහාන් විත්ති කූඩුවට නංවයි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට සැප්තැම්බර් මස 14 වෙනි දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින් ලෙස නියෝගයක් නිකුත් කර තිබේ. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රී කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි රැඳවියෙකු දෙසට ගිනි අවියක් එල්ල කර මරා දමන බවට සාපරාදී බිය වැද්දීම කර තර්ජනය කළේ යැයි साक्षि अनावरण මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ විදුලි බල අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2002 අංක 35 දරන මහජන උපයෝගීතා කොමිසම් සභා පනතේ 7 වැනි වගන්තිය යටතේ බව සංවිධායකවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා රත්නායක මහතාගේ බොහෝ කටයුතු පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනය කළා. මේ අතර කාලගුණෙන් රතු නිවේදනයක් ගිනිකොනතිග බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙටවන විට සුලිකුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගිනිකොනතිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින දීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසයි. මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 2/15 සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර රිය අනතුරකින් තරුණයෙක් සහ ගවයන් දෙදෙනෙක් මරුට කිලිනොච්චිය ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ගව රංචුවක ගැටීමෙන් අද සිදු වූ
අනතුරකදී එක් තරුණයෙක් මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි කිල්නොච්චිය පොලිසිය පවසයි. මන්සන්දිය ප්‍රදේශයේදී අදාළ තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර එහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගව රංචුවක යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය විසින් අනාවරණය කොටගෙන ඇත. අනතුරින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර පසුපස පැමිණි තරුණයා බරපතල තුවාල ලබා කිල්නොච්චිය මහරෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් යතුරුපැදියේ ගැටුණු ගවයින් දෙදෙනෙකුද එම ස්ථානයේම මිය ගොස් ඇති අතර තවත් ගවයින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතයිද අනාවරණය වෙයි. අනතුරින් මිය ගොස් ඇත්තේ කිල්නොච්චිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් කිල්නොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. මේ අතර මෙරට නායහිමියන්ගේ පළමු සාකච්ඡා වටය අද ශ්‍රී ලංකාවේ නායහිමියන් අද දිනේ ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි. මෙම සාකච්ඡාව අන්තර්ජාලය හරහා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡා වටය සඳහා සහභාගීත්වය සම්බන්ධයෙන් චීනයේ මෙතෙක් නිශ්චිත දැනුම් දීමක් සිදු කර නොමැති බව සඳහන්. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර ඒ සඳහා සියලුම දිවිපාර්ශ්වික නායහිමියන්ට ආරාධනා කර තිබෙනවා. මේ අතර බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් සුදු හා දුමුරු බිත්තර මිල දී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසනවා. ඒ අනුව බිත්තර වැඩි මිලට මිල දී නොගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවා. සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුමුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපලෙන් වෙළඳුන්ට ලබා දෙන බවත් බේකරි වලින් පැමිණ බිත්තර රුපියල් 44 සහ 45 යන මිල ගණන් වලට ගොවිපලෙන් ලබා ගන්නා බව පවසන ඔහු ආර්ථික මධ්‍යස්ථානවල සහ ඇතැම් වෙළඳසැල්වල මේ වන විට බිත්තරයක් රුපියල් 44කට අලෙවි කරන බවද කියා සිටියා. පාරිභෝගික අධිකාරිය මගින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුබුරු බිත්තරයක් රුපියල් 46කටත් පාලන මිලක් නිකුත් කර තිබුණද මේ මාස අවසාන වන විට බිත්තර මිල තවත් අඩු වී බිත්තර පාලන මිලට කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි බවද ඒ මහතා පවසා සිටියා. මේ වන විට රට පුරා කිසිදු බිත්තර හිගයක් නොමැති බව පෙන්වා දෙන ඔහු බේකරි, හෝටල් සහ කොත්තු කඩ සඳහා අවශ්‍ය තරම් දේශීය බිත්තර මිල දී ගත හැකි බවද වැඩිදුරටත් පවසා සිටියා. මේ අතර වසර දෙකකට පසු තම තේවත්තේ වැඩ කරන වතු කම්කරුවන් රුපියල් 50,000 සිට 75,000 දක්වා මාසික වැටුපක් ලබා ගන්නා බව භගවන්තලාව වැවිලි සමාගමේ නෝවුඩ් කලාප භාර ප්‍රධාන විධායක නිලධාරී ෆෙරෝස් මජිත් මහතා පැවසුවා. වසර දෙකකට ආසන්න කාලයක් තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් තේ වතු කැලෑ බවට පත් වී තේ වගාවේ පළදාව අඩුවීම නිසා වතු කම්කරුවන්ට ලබා දෙන වැඩ දින ගණන අඩුවීම, හමුවේ වතු කම්කරුවන් මාසිකව ලබා ගන්නා වැටුප අඩුවීම හමුවේ තම වතු යායේ ඇතුළු තේ කර්මාන්තයේ නියලී සිටින වතු කම්කරුවන් ආර්ථික වශයෙන් ගැටලු රසයකට මැදිහත් වී සිටි බවයි ෆෙරෝස් මජිත් මහතා කියා සිටියේ. තේවත්තේ වැඩ කර ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම හමුවේ වතු කම්කරුවන් වෙනත් රැකියාවලට යොමු වීම නිසා තේ වතුවල වැඩ කිරීමට වතු කම්කරුවන් නොමැති වීමෙන් තේ කර්මාන්තයේ කඩා වැටීමේ අවදානමකට ලක් වී තිබූ බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ. තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය යලිත් ලැබීම හේතුවෙන් කැලෑවට ගොස් තිබූ තේ වගාව යලිත් යථා තත්ත්වයට පත් කළ බවත්, ඉන් අනතුරුව තේ වගාවට අවශ්‍ය රසායනික පොහොරේ දීමෙන් අනතුරුව පවතින වර්ෂාපතනයත් සමග තේ පළදාව වැඩි වී ඇති බවයි ෆෙරෝස් මජිත් මහතා කියා සිටියේ. තමු වතු යායේ කම්කරුවන් දිනකට රුපියල් 3,000ත් 3,500ත් අතර වැටුපකට අමතර තේ දළු නෙලන බවත්, ඒ අනුව අප්‍රේල් මස වැටුප 10 දින ගෙවන බවත්, එහිදී වතුකම්කරුවන් වසර දෙකකට පසු විශාල වැටුපක් ලබා ගන්නා නිසා එම වතුකම්කරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ මට්ටමක පවතින බැවින් තේ කර්මාන්තය අතහැර ගිය වතුකම්කරුවන් යලිත් තේ කර්මාන්තයට එක්වන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවත් ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉහළ ඉල්ලුම හමුවේ කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබූ මෙරට තේ කර්මාන්තය යලිත් නගා සිටුවිය හැකි බවයි නෝවුඩ් කලාප භාර ප්‍රධාන විධායක නිලධාරී ෆෙරෝස් මජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේ. See News YouTube නාලිකාව. See News අපිව දැන්ම subscribe කරන්න.